සුබම සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී මම කැමති නැවත වතාවක් මේ මාසය තුල, විශේෂයෙන්ම පෙබරවාරි මාසය තුල, ඒ අපි සමරන පෙබරවාරි 14 වෙනිදා සමරන ඒ මංගල්‍යය ගැන පුංචි අවධානයක් නැවත වතාවක් යොමු කරන්නට. මොකද අපිට දැනගත්තා, ඒ වගේම දැක්කා, ඇහුණා, කොහොමද ව්‍යාපාර ලෝකය මේ මංගල්‍යයට දීපු පබ්ලිසිටි එක ලොකු ප්‍රචාරණයක් දුන්නා. ඉතින් මෙන්න මේ ප්‍රචාරණය තුලත් මං හිතන්නේ ගොඩක් අය පවුලක් හැටියට ආදරේ භුක්ති විඳින්නට, තෑගි හුවමාරු කරගන්නට, ආදරේ කරන්නට, විනෝද ගමන් යන්නට, හොඳ කෑමක් හෝටලෙකට ගිහිල්ලා හොඳ කෑමක් ගන්නට, ඒ වගේම හෝටලෙකට ගිහිල්ලා පොඩක් නැවතිලා ඉඳලා එන්නට, මේ වගේ දේවල් නොයෙකුත් ආකාර නිර්මාණාත්මක දේවල් වෙළඳ ලෝකයේ ප්‍රොමෝට් කරද්දී අපි තේ දේවල් කරා. පොඩ්ඩක්වත් වැරදි නෑ. Very good. We have to celebrate life. ඉතින් මෙන්න මේ ජීවිතය සමරනකොට, ආදරය සමරනකොට මං හිතන්නේ අපි කරන දේ තමයි අපි අදහන දෙවියන්ව තමයි අපි ජීවත් කරවන්නේ. මොකද God is love කියලා අපි කියනවා. ඉතින් ස්වාමීන් වහන්සේ ආදරය නම් අපි ආදරය කරන හැම මොහොතකම මොනවද කරන්න කියලා හෙවත් දෙවියන්ව අපි තුන තියෙන ඒ දිව්‍යමය බවට අපි පණ දෙනවා. ඉතින් එහෙමනම් ඒ දිව්‍යමය බව අපේ ජීවිතය තුළ රැකගෙන, ඒ දිව්‍යමය බව තව කෙනෙකුට ආදරය තුළ, සෙනෙහස තුළ, බලා හදා ගැනීම තුළ අපි දෙනකොට ඒක හරි සුන්දර අත්දැකීමක්. ඇත්තටම අපි දකිනකොට, අපේ දෙමව්පියන්ගේ ජීවිත දිහා දකිනකොට ආදරය කියලා කියන්නේ හරිම ලස්සන අත්දැකීමක් කියලා දැනෙනවා. මොකද ඒකට හේතුව පහුගිය පරම්පරාවන් බැඳගත්ත බෙරේ ගහන්න ඕනි කියලා එයායේ හිතලා තිබුණා. මොන පුංචි ටෙන්ෂන්ස් එවතන්, පුංචි කරදර, ප්‍රශ්න ගැටගුළු, මේ මොනෝදේව ආවත් ඒ හැම දෙයක්ම අභිභවලා යන්නට එයායේ තියලා තිබිච්ච ඒ දිව්‍යමය බවට හැකි වුණා. ඉතින් ජීවිතයේ තියෙන බාධාවන්, අරගල, හැලහැප්පීම්, කලකිරීම් ඒගොල්ලන්ගේ ජීවිතය ඇද වටලා දැම්මේ නැහැ. ඒ අයගේ ජීවිතයට ඒක පන්නරයක් වුණා. තවත් ඒ අත්දැකීම් තුළ ආදරය උකහලා අරගෙන ඒ අය ඒ ආදරය ජීවත් කෙරෙව්වා. ලස්සන පවුල් හැටියට ඊළඟ මොහොතේ ලස්සනට පිටවෙලා යන්නට, ගමනක් බිමනක් යන්නට, කෑමක් බීමක් කන්නට එයාට පුළුවන් වුණා. ඉතින් මං හරි සතුටුයි තව දෙයකට. ඒ තමයි අපේ වර්තමානයේ ඉන්න පාප්තුමා වැලන්ටයින් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරා. හරි ලස්සන පණිවිඩ පෙළක් තියෙනවා. ඒ පණිවිඩ පෙළේ අන්තිම පණිවිඩය තමයි Don't go to bed with anger. කේන්තියෙන් ඔබ ඇඳට යන්න එපයි කියලා. ඉතින් ඒක නිසා පෞල් ජීවිතය තුළ, විශේෂයෙන්ම පෞල් ජීවිතය රැකෙන්නේ කොහොමද කියලා හිතුවොත්, පෞල් ජීවිතයක් කියන එකක් ඕනම ජීවිතයක්, ව්‍යාපාර ලෝකයේ වෙන්න පුළුවන්, රැකී රක්ෂා තුළ වෙන්න පුළුවන්, සමාජය තුළ වෙන්න පුළුවන්. ආදරය කියලා කියන එක රැඳ වෙනවා නම් රැඳ වෙන්නේ එකම එක කරුණක් නිසා. ඒ තමයි සමාව දීම හරහා. සමාවක් නැති පෞල් ජීවිතයක් නැහැ. සමාවක් නැති සම්බන්ධතාවයක් නැහැ. සමාවක් නැති, සමාවක් හුවමාරු කරගන්නේ නැති කිසිම අත්දැකීමක් නැහැ. සමාව කියලා කියන එක හරි ලස්සන අත්දැකීමක්. ඉතින් ඒක නිසා ආදරය කියලා කියන, ආදරය ප්‍රකාශ කරන හැම කෙනෙක් තුළම ආදරයට වඩා මහ පරිමාණයක් තිබිය යුතු දෙයක් තමයි එහෙමනම් සමාව දීම කියන එක. එහෙනම් අපි කවදාකවත් කිසිම කෙනෙක්, එහෙනම් අපි නින්දට නොයමු සමාව දෙන්න නැතුව. ඒ දේ තුළ ඊළඟ දවසේදී අපි නැගිටින්නේ ප්‍රමෝදමත් අත්දැකීමකින්. මොනවා කරන්නටද? ආදරය කරන්නට. එහෙනම් එවැනි ලස්සන අත්දැකීමක් ජීවත් කරවන්නට, එවැනි අත්දැකීමක් කරා යන්නට ඔබට හැකි වෙන්නට කියලා ස්වාමීන් වහන්සේගේ ආදරයෙන්ම ප්‍රාර්ථනා කරන්නම්. ඒ සඳහා ජයම ජය.